යි ඔබ දත් පැතිකට වැට ස්ටාන සමඟ. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉවත් වෙලා මේකත් එක්ක මැතිවරණය කල්යයිද අනිතතට පහුගිය අඟහරුවාද රෑ කථනායකවරයාගේ අත්සන ලැබුණා මැතිවරණ වියදම් නි්‍යාමණය කිරීමේ පනතට මේ පනතට අත්සංකිරීමත් එක කතානායකවරයා මෙවර පලාාත්පාලන මැතිවරණය ගන්න හැඩේ අලුත් ස්වරූපයක් ගන්නවනේද මේ පිළිවඳව සසාචාරන්න පිඳව දැනුවත් වවෙන්න අද පැත්කර වැට රන්ි තාත්ම ගෞරවයෙන් අරාධනා කළ ප්‍රජාතන්ත්‍රී ප්‍රතිසස් කරන හා මැතිවරන අධ්‍ය නායතනයේ විධායික අධ්‍යක්ෂ මංජුල ගජනායක මහත්මට සුබුද ත්‍රක් මංජුල සෙව මංජුල දැන් මේ මැතිවරණ කොමිසම සාමාජිකයෙක් ඉවත් වනාය කියලා මාධ්‍ය වාර්තා කල්ලා තියෙනවා දිනමිනුවත් පත ඊයේ වාතාකරා මේක පිළිබඳ මේක බොහෝ දෙනා තුළ ව්‍යාකලතාවක් ඇතික ලතිෙනවා. සාමාජිකය කහක් වුණොත් මැතිවරණ කොමිස මේ මැතිවරන්නේ පොත්තිවට බාධාවක් වනවා මගේ අදහස තම ඇතර ම ැතිවරන නිරීක්ෂකයක් ලිස මතිවරණය පැවැත්වීමට කිසි සේත්ම බාධාවක් ව ඉන්න හැ යට හතුව තමයි ඇතටම මෙත් එක්්‍රාකාරයකටම ෞද්ලික වසායතනික වදකිව මතිරණ රක්චේක්ලෙ උත්සාහයන් පහළවක් පමණ ලබාගෙන තිබනාා මතිවරණය කල් දැමීම සඳහා මේ දහසේ වැනි උපක්‍රමය එමනිසාමය කිරිසේත්ම හේතුවන එකක් නැහැ නමුත්. සාමාජිකයන් පස්දනෙකුගෙන් සැදුුම් ලත් කමිටුවක යම් වියූහේක එක් සාමාජිකයේ ගැලවයාම ප්‍රබල ප්‍රශ්නයක් තමයි. හැබැයි විවස්ථාපිතම නයිතික ප්‍රතිපාදනහම අපපට තියන දේ තමයි අපට පේන තියෙන දේ තමයි මේ ගණපූරණයට කිසිදු බාධාවක් වෙලා නෑ සසාමාජිකයන් තිදෙනෙක් සිට නම් මැතිවරන කොමිෂන් සභාවට නිතතින්ම පුලුවන් තමන්ගේ තීරණ ක්‍රියාවටනගන්න. සහ අනිකුත් කාරයන් ක්‍රියවට නිම මඇතුවරන කොම රරි ජෙනරල්ර්ක්ෂ එක නිසා මෙම තනි දගලයෙකුගේ හඩ මෙතනදී සැබවින්ම ප්‍රබලනෑ එම නිසා මේ කිසිසේත්ම ඇතිවරනය කල්ලෑමට බාධාවක් නොවේ තයි කරුණක් තිබෙනවා මේ සාමාජිකයන් පස් දෙන සාමූහිකව තීරණය කොට අවසන් ගැසටමත් පතරයක් මගින් ප්‍රකාශකොට අවසන් ඇත්තටම නාම යෝජනා දිනය සහ විශේෂෙන්ම මැතිවරණ දිනේ එම නිසා මේ කිසිේත්ම බදාවක් නොවේ. අපි මේක දිහත් ව ගැඹුරට ගිහිල්ල බැලුහම මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පස් දෙනැක්ෙන්නෝ මේ රස්වේ මක් පවත්තන්න ගනපූර්ණය තිදෙනයි. එක කහක් වුණනා ඔබ කියන නිවැදිව කියනද තවතර දෙන කින්නවානේ හැබැයි මේ කොමිසමෙන් සාමාජිකයෝ එක වටයක අපි කියනවා ඇහුුණා යම් තර්ජනයන් තියෙනවා කියලා මේ මගේ අවස්ථාවක අපි සයිසත්ධාන්තිකව බැලුවොත් මැතිවරණ කොමිසමට බෞතිකව නෑවිත් වනත් මැතිවරණ කොමිස මේ රැස්වීමක් සූම් තාක්ෂණය වැනි දේවල් පාවිච්ි කර ඉට තියෙනවානේ. සැබවින්ම මේකට මට කදිම නිදුසුනක් උදාාරණයයක්ක් කියයන්නත් පුළුවන් දැන් ඔබ තුන් සතුව පවතිනම මේ වෙලාේ මැතිවරන වියදම් ්‍යියමනයට අදාළල කථතානායක තුන් අසන් කරන ලද පනත. එතකොට මේ පනතට අදාලව රෙගුලාාසි නිර්මාණය කරනවා මේ රෙගුලාසි නිර්මාණයකිරීමදී පෙරිදාදින දී. ඇතටම මීට අදාල අසන. නම සදහ ල සසාකචාව පවත් ති නත් මාර්ගත තාක්ෂණය ඔත්සේ ඉති එමනිසා ඕනෑතරම අවස්ථාව තිබෙනම පසුගේ කොමිෂන් සභහාව අස්ථාවදී පවාමත්ක විදිටම මතරම හචරවත්න ජීව හල් මහතා විද ගතව සිේද ප හන්දශ්‍ර මහත් ම තරම ට දාල සසාකච්චප වත්ව ර්ග තාක්ෂය ඔත්ස. සිෙ වෙතත් මට කරුණ පැහදිලියේ තමයි බෞතික යම්මාකාරයක තර්ජනයක් තිබේ නම්. මෙමනි අවස්ථාවකද ඔුන්ට පුළුවන් මාර්ග ගතවහෝ වෙනත්තාකායකින් සහභාගවෙන්න කියනෙක්. මට පේන තියෙන මීටත් එඒහාගේ අදහසක් මට තියෙනවා පුර වැසෙක් සහ මැතිවෙන නිරීක්ෂකයක් ලෙස මට තියෙන දෙයක් මැතක් වෙන දෙයක් තමයි. එක්තරා ඉන්දිය විචරකයෙක් මැතිදී පසලති ප දේශාන විචාරකය ඇත්තට මේ ඩ Not Everyone But is right. හැම දෙ හැම දෙනාගේම කපට එක නොවෙන්න පුළුවන්. හැඩැයි හැම දෙනාගම අයිතියක්. ජත්‍රවාදය කියල කියන්න එතකොට මට මෙතන දි පේනදේ තමයි. එක පත්තිකින් පුරවවැසයෙක් ලෙස මතිවර කොමිචන් සභාවයක් සමාජකාාවක් මන්ගේ ප්‍රජාත්‍රවාදයයට තියන ඇ්ැිකමේ අඩුවක් පෙන්නල තිබෙනම අනික් පැත්තිං මේ ඉත්තාමත් ගැඹුරු අස්ථාවක්‍ෂ ලංකාව යනාගර සංවාධයකට පාතකල යතු මොකද ම දොරක ඉන්න විවස්ථාදායක සභාවල කොමිචන් සභාවවලට සමාජකයන් පත්කිරීමට එවැනි අවස්ථාවක. මැතිවර තමන්ගේම අස්සනින් සම්මතකොට මැතිවරණයක් පේන මානයේ. කිසිදු නිදහස් හේතු දැක්වීමකින් තොරව මාධ්‍ය, ජාතික පුවත්මතක පුවත්පත් දෙක මුල් පිටුවේ වාර්තා කරනා කාරයටම ප්‍රධානශීර ශෝසේ ඇයයිඉත් වෙලා නම් ඇතන මේ බරපතල ගැටලුවක් සැබවින් ඒවන විටත්ි තවරන කොමෂ සභය සභාපත්තුන් මේ පිබඳව මුණගැවම සාචකරීම සඳහ හැ අපිටාගතා කාරයට පුවත් මිලිසවාර්තා කළ අවාසනාවට නිලවශය තවමත් මැතිවරන කොමිචන් සහාව ඒ ඒ වන විටත් මේ දැරුන්දන දැ. විසික්වැනි අන්ු්‍රම ්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණ විසයක්නි ආන්ු්‍රරම ්‍යවථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී ගුණ ගැන අපි පිටින් විට සාකච්සාා කළා පැතිකට සංවාදයත් එහි මතුුණු එට්කාර්ණයක් තමයි ව්‍යවස්ථාදායක සභාව කොන්ස්න කවන්සිල් එක මේක තුලින්න් මේ ස්වාධීන කොමිෂන් සභාවලට වැඩි ඉඩ කඩක් ලබෙන වැඩි හොඳ තෝරාගැනම් සඳ අවස්ථාව ලබෙනෝ ොකද මේ ව්‍යවස්ථා සභාවේ නියෝජනය වෙනවා පාර්ිමේන්තු න්ත්‍රීවරුන් හැර සිවිල් සමාජයේ නියෝජතයනුත් ඉතිං මේ පත්කිරී ්‍යවස්ථා සභාව දැන් පත් කල්ලා ඉවරයි. ව්‍යවස්ථා සභාව පත්වීමත් එක්ක එක සාමාජිකය පමණයි අඩු සමාජිකය දහදනෙක්කින්වා ව්‍යවස්ථා සභාව එ නමදනෙක්ම පත්කල්ලා ඉවරයි. එතකොට අවස්ථාව තියෙනවා අලුතෙන් ්‍යවස්ථා සභාව පත්වනාට පස්සේ ස්වාධීන කොමිෂන් සභාවලට පොලිස්ොමිෂ බාව ඇතිකරන්න කොමිෂන් සබාව අ අස්ෝදෂන මේ ආදී කොමිෂන් සභාව වලට අලුතැක් තිරිස් පත් කරන්න. දැන් මේකට අපිට වාර්තා වෙනවා කොමිෂන් සභා වලට පත්කිරීම් සඳහා අලුතෙන් නාමයෝජනා කැඳවල තියෙනවාකද. මේක යම් කිසි ආකාරයකින් ව්‍යකූල තත්වයක් ඇති කරයිද. ොද සාමාජිකයකුට අස්වෙන්න සහ සාමාජකින් අස් කරන්න අවස්ථාව එලමුණ විසයක්ව ආනුකුවම ්‍යවස්ථා ංශෝධනය ්‍ර්‍යාත්මක වීමත් සමඟ විශේෂ ව්‍යස්ථා සභාව සක්‍රිය වීමත් එක්ක මෙතන ව්‍යාකුල තත්ත්වක් එකේද. ැබන් ද ැතින තත්වයට එකක් තමයි යබුතු මන්සදධහ කරලලා ඇතම නම ෝජනැදීමට දල කාරණය අපි හෙට දිනේද මාර්තතු දලලා ්‍යාරය වශයෙන් ක දව විවස්ථාදායක සභාව ලිපා ඉදිරිිපත්වීමට නියමිටයි ඒතමයි ලිපියන අපි අරමුණු කරගන්න දැන් නොමි එක පැත්තක නොමනිේෂන් කැදවන්න නාම ෝජන ැදවන්න කිවවෝත්. ත්හරවිට බගේ ේත්‍රයතු හොටත් ැත්ක් තියෙන පුළුවන් මේට ඉදිරිපත් වන්න හැබැයි අපි සුලංකාව දකිකනයක් තමයි ඇතනම සුදුසුකම් සහිත පුද්ගලයන් පවා මේවාට ඉදිරිපත්වේදී යම් මැලිකමක් දක්වන. එම නිසා සිවිල් සංවිධානවලට වෙන පිළිබඳව ප්‍රමාණික අවෝධයක් තියන පුද්ගලයන්ට සහායතනවලට. හැකියාවක්තිබිය යුතුයි පුද්ගලයන් මේ සඳහා නම් කරන්න. ඉතිං එම නිසා මේ අවස්ථාවට ලබා දෙන්න යැයි අනුවෙන් අපි ඉල්ලීමක් කරනව ඊටත් අමතරව පළමුවන. වවස්ථාදායක සභාවේ ඇත්තටම සිදු කළ නොහැකි වූ තවත් කරුණක් තිබෙනවා ඒ තමයි මේ වටාදා පුදගයන් තෝර ගැනීමේද අද ආ්ඩුක්‍රවස්ථා සංශෝධනයතියන ප්‍රතිපාදනවලති එහට ගෙහිල්ලා. රීතින් ප්‍රමාණයක් සකසා ගැනීම. ඇතරම කවරාකාරයෙන්ද මේ බැඳීම සිදුකරගන්නේ කුමන පරාසයකද නිල වරම කවරාකාරයෙන්ද ක්‍රියාවට නැගෙන්නේ එතකොට අන්න එවැනි අවස්ථා රීති නිර්මාණය කරගත යුතු ඉතින් ඒ කරුණු දෙකට මදාලව ප ලිප පොතු ද ඔබ ප්‍රශ්නයට දාලව නත් ගටලුව තමයි මෙමනි පුද්ගලන් තොරාගනීමේදී. අර දැන් බොහෝ දෙන කතවන චදේ අදාාවල ඇතිවරන කොමිචන් ස ාවවට සමාජකන් තරගන්න ම දාවචන මහිතන්නේ මෙය එලෙස ඉතාම ක්ෂණකව කඩිමුඩියේ සිදුකොල් හෝතුන් යලිත් අර, අර විපත්තියම සිදුවෙන පළමුවස්ථාව සිදවෙච්ච. එමනිසාමංහිතනේ තුන්කල් දැක්මකින් මේ සිදු කළ යුතුමයි. අනිත්ක සිවල් සමාජ සමාජකයාලෙසා අපට තියෙන ගැටලුව තමයි මේ කිසිසේත්ම අපේ ජේෂ්ට පුර්වැසියන් පිළිබඳව සිදුකරන දේශ සහගත ප්‍රකාශයක් නොවෙ. ුලංකාවේ ඇතිවරන කොමිෂන් සභවනේ ඇතරම සියලම කොමිෂන් සභාවලට පුදගල ටවාහරද වාදන කොමිෂන් සබභාව කමෂන් සභවල් වලට අපි පුද්ගලයන් පත්කිරේදී ඇතරම මේ ජේෂ්ට පුරවැශයන්ගගේ පමණක් සැදුම් ලත්. මේ සාමාජිකයන් පත්කරීමත් බරපතල ගැටළුවක් මෙය කිසි සේත්ම විශ්‍රාමික රාජ්‍ය නිලදරයන්ට ජීවිතේ සැඳෑ සමය සතුපින් ගත කිරීමට සදන ලද සුරක්ෂා ස්ථාන නොවේ. ඒවා තුළ යහපත් සම්මිශ්‍රණයක් තිබිය යුතුයි ජේෂ්පුරවැසියන් සහ තරුණයන් අතට ප්‍රමාණික අවබෝධයක් ඇති තැනත් අන්නතට අනික් පත්තෙන් අපි දැන්නවද මෙමවරත් විවස්ථාදාක සභාවට පවපුද්ගලයන් තොරාගැනීමේදී. ප්‍රබුද්ධ පුෘත්තීමය නිපුුණ භාවයක් ඇති අයිනේ සඳහන්වෙන්නේ. සිවිල් සමාජයේ පිඳ සඳහානක්න නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ රාජ්‍ය මෙහි තියෙන තුළනත් එක්ක බැලුවට පස්සේ විශේෂෙන්මර පරණ පාඩන් ටිකෙන් අු තිෙන්න්ටිකක් ඉගල ගෙනන මේ පාඩක් හෝමබර්ක් වශයෙන් කරල පුද්ගලයන්ත ෝර ගනීමේදේවා ඇප්ලයි කරයි කියල. මේක තුළෙෙන් විතරයි ඉඩ විවර වෙන්න ස්වාධීයන කොමිෂන් සභහ ස්වාධයනව ඉස්සරහට ගැෙනියන්. ඊලඟට මේ මොහොතේ වඩා සාකචාවට ලක්වෙන් තියෙනවා මේ දෙදශවිතුනේ අංක තුන දරණ මැතිවරණ වියදම් න්‍යාමන පනත ජනවාරිමාස විසි හත්‍රවැට දෙදස් විසතුනේ පෞ්ගයන් හරුවාද කථනායක වරයා අත්සන තියලා සම්මත කලා දැන් මේ සම්මුතියෙන් පස්සේ මේ අලුත් පනත මජුල ඔබේ නිරීක්ෂණය අනුව මේ පනත බලපානවදද මේ පනත එන්න පෙරකැඳවල තිබුණු දෙදාශවිස්තුනේ මේ අපිදිරිය තියෙන මාර්තු ම්වනිත පවත්වන්න තියෙන පලාාත්පාලන මැතිවරණයට ඔහු සැබවින්ම බලපානවා. එකට තීරක සා දෙකයක් තියෙනවයි තමයි අපිට සහර වෙලාවට හිතෙන පුළුවන් මේ වසරත්තට මේ මැතිවරනේ කැඳවීමදී ජනවාී හතරවැනි දිය තයි තරණාත්ම දිනේ මැතිවරය නිලවශයෙන් බලාාත්මක වනේ. එතුළි ජනවාරිී හතරවනි දිනයට පසු කාලීනව තමයි. ජනවාරි විසි හතරවානි දින තමයි ගරු කතනායතුන් මීට අදාලවස්සන යෙදුවයි. එතකොට දින විස්සක කාලපරාසයක් නික් ිලා තිබෙනව නමුත්. මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේදී පැහැදිලිව පලාාත්පාලන චන්ද විමසීම් සංසෝධන මැතිවරණ පනතට ආදාලව දෙසය හැට දෙක අධිකාරය කියන ප්‍රකාශය මෙහිතිබෙනවා. එම නිසා සැබවින්ම මෙවර මැතිවරණයට ආදාලයි. ඉ අතරම මේවර මැතිවරණයේදී මුලුම්මනින්ම මේකට එකතු වෙන මේ මැතිවරණ වියදම් න්‍යාමනයට අදාළ කරුණු මේ අමත කරන්න එපා කවර තරන්නම් ඓතිහාසික සංසිද්ධියක් ද යත් අපගේ අවුරුදු අනුව එකක ඉති මැතිවරණ ඉතිහාසය තුළ මෙතෙක් මතිවරණ නි්‍යාමනය තුළ මැතිවරණ වියදාම් පාලනයට අදාළ දේවල් බලතියන්නේ අතරම අපේ ඉතිහාහස ේක්ෂකයන්ගේ පමණයි. මැතිවල ති හාස ර ලංකා දශනවකට පස්ස වේ අපේක්ෂකයන්ගේ සහ දේශපාලට පක්ෂිවල යන දෙබර්ගයේම මැතිවරණ වියදං නියාමලය කරනු ලබන අයිතිහාසික අවස්ථාව. මැතිවරණ වියද නි්‍යාමන පනත සම්මත කිරේමත් එක්ක මැතිවරණයට ඉදිරිපතුල උබදන්නවානේ මේ පලාාත්පාලන මැතිවරණයට තරඟ කරනවා කණ්ඩායම් දෙ එකක් කේවල ආසනවල තරග කරන අපේක්ෂකය න්න. ස්වාධන කණඩයමෙන්න්න පුළුවන් දශාල පක්ෂව වන්න පුලුව කේවල. ඇතිවරණ ල ප්‍රදශවලට අපි න වෝඩ කියල ඒවට තරග කරන පිරිසක් ඉන්නවා. ඊළඟට ඉන්නවා අතිරේක ලයිස්තුව කියලා අපි හඳුන්නට ඔබ දැනට මත් දන්න මිශත්‍ර මැතිවරණ ක්‍රමයක් මේ එතෝට මේකෙදී සමානුපාතික නියෝජන ක්‍රයකුත් එනවා. එතෝේ සමානුපාතිික නියෝජන ක්‍රමයයට ඒේ පත්වන මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවකුත් එෙනවා කේවලාසන වලල තරඟ කරන අයත් තිරෙ ක අස්තුව රග කරන අයත් කියන ක්ඩායම් දෙම නන්න ඊට අමතරෝ දේශපාල පක්ෂ වලට නැතන් ස්වාදීන කණඩාම් වලටත් ව නං කරන අවස්ථාව තියනවා. මේ සියල්ලු අය මේ පනතින් ආවරණය වෙනවා අදබංචුල. මේ පනතින් මේ සියලු මය ආවරණය වෙනවා මෙහි තියන බරසාරත්වය ප්‍රකාශකිරීමට මට පුළුවන් සංඛ්‍යාත්මක දත්තකකිහි පයක්කි දිරිපත් කරන්න රදස් හටේ පෙබ්‍රවාරි මස දහ වැනි දින පවත්වන ලද මැතිවනයේදී අපේක්ෂකයන් ප්‍රමාණය හැට හදදස් දෙසිය පනස් හතක ප්‍රමාණයක්. නමුත් මම ඒදදිනේද සහත්තුන් තම ඉදිරිපත් කට ැු ල වශයෙන් සහපත්තුමන් කර සම කරලත් සාකච්ඡාවිදදි හෙලි වුණන මෙවර අසූ දහසකට ආසන්නයි නාම යෝජන ප්‍රමාණය පුද්ගලයන් අපේක්ෂකයන් ප්‍රමාණය. මේක හරිම වැදගත් මොකද ලංකාාව වෙන කිසිම මැතිවරණයක් වගේ නෙමයි මේකෙ තමයි. ලත් පහන මැතිවරණවල තමයි මානගර සවා නගර සවා සහ ප්‍රාජශභාවලට තමයි මැතිවරණයකති වැඩිම පිරිසක් තරඟ කරන මැතිවරණය වෙන්න අපි පුංචි චන්දයයකවට වැඩි ආපේක්ෂක සදාහල් වැඩි ආපේක්ෂක අනත තමයි දැන් මැතිවරණ වියදම් ැලුවත් ම තැන්නේෙ අප උද්ම ත්වයක් තුළ තමයි ලක ම තන් එවැනි හසී වනි ට මේ වන විට ඇතරම දැටික් අඩුවමින් පත්තිව අම්්‍රමාණය නමුත් එවැනි උද්දමන තත්ත්යක් යට තඒේත් අපි දෙදස් ඔතුම සංකයදත් පිවන් උන්ු දස් දහටේ මැතිවරනේදී පලත්පාලන අපි වියදන් කරලතිබෙනවා රුපියයාල් මිියන තුන්දහස් පන්සේ පන සටක් පලත්පලන චන්දය සඳහ එක චන්ත පත්‍රිකාවක්ගහන රුපියල් එකයි සතා අසූ එකක්. එතකොට පොදුවේ එක චන්දදායකෙක් සඳහා රජු වියදන් ආණ්ඩුව මතිව කොමිෂ සබහමගින් දර්ලාතයනවා රුපියන් දේ වි පහස හැත්හතක් දැක් ඒ. පි ර ට හ ොට ප හස යකට රජවියදම් එනවා. එත වක්රියදම් මේවා බිලියන සීකට ආසන්න විය හැකිව තිබූ මැතිවරණ දැක්ස් ්‍රයි ලංකාවේ වාසනාවට ඔබ තුමන් සඳහන් කරල දාකාරයට මැතිවරණ වීදම් යට තේ පාලනයවීමට න මිත යමත කරන්නපා. දන් කලා කාරයටටම අස වූ දහසකටසන්න පුද්ගලයන් ප්‍රමාණයකගේ මැතිවරෙන වාර්තාසරන පාරේ මැතිවරණ කාරලේකම්කාර්යාලේ ගොඩ ැීමට නියමතයි. මාර්තු නම්වන්ද තියෙන චන්දයට අපේක්ෂකෝ පලාපාලන මැතිවරණ තර්ගි කරන අපේක්ෂකීට කොහොමද වියද කරන්න පුුවන් වෙන්නේ අලුත් දෙදව ස්තුන අංකතුනදරන්න මැතිවරණ වියදම් නිියාමන පනතය අටතේ මංජුල කොහොමදම වියදංරන්න පුළුවන් ඒත වැද ප්‍රශ්ය හ පිබ ද ර ො රකුලස හද තර ැ ද ම ඇත විසිහතර නිදා තමයි සාකච්චාව පැවැති. මේක ආකාරතුනකින් පුලුවන්. එක ආකාරයක් තමයි දැන් ඒකාලෙ අපි දන්නවා අපේක්ෂකයකුට පුලුවන් යම් මුදල් ප්‍රමාණයක් වියදන් කරන්න. එතකොට මෙවර චන්දයේදී චන්ද විමසීමේ දී එක අපේක්ෂකයකුට පුළුවන්. රොපියල් විස්සක පමණ මුදලක් වියදංකරන්න චන්ද දායකුට එක් චන්ද දායකයකට මේ නිදසුනකින් කියන්නේ නම් මේ කියන්නේ පළත්පල නායතන තිබෙනවා ඔබ මුලින්ම සඳහන් කලාාකාරයට මේ කේල කොට්ටාසමටමනුත් තියෙනවා එතකොට සීියට හැටක ප්‍රමාණය තියන කේවල කොට්ටාස. එතකොට හැම අපේක්ෂකයක්ම හැම කොට්ටාසකටමේක්ෂකයෝක කීපනෙකොයි එකනෙකෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ අපේක්ෂකයක බලනු ලබන්නේ ඇතටම ඒ අදාළ පලාත්පාන ආයතනය නෙවෙයි. කොට්ටාසයේ සිටින ලියාපදදිංචි චන්දදායකන් ප්‍රමාය ඇැතුවන කොමිෂ සහවද නිර්ණය කළ ප්‍රකාශය පත් කල ඇතිවර ඔට අතරගන්න පුුවන් අන්න ඒ ප්‍රමාණය ලියාපදිංචි චන්දදායකන් ප්‍රමාණය වැඩි කරනවා රුපියල් විස්සකින්. එතකොට ඒ එන පරිමාව තමයි. උදාහරයක් ලෙසල් ලාප පදිංචි චන්දදායකයන් දහසක්න ඔබේ කොට්ටාසේ ඉන්න ඔබට වැය කල හැකි උපරිම මුදල් සීමාව රුපියල් විසිදහසක් පමණයි. හරිම පැදිලේ මොකද. මේ චන්දේදි තමයි පළවැනි වතාවට තීවර ලෙස. නීතියෙන් එක්දා සසය ඇත්තහතට පසු මේ වියදන් තීවර ලෙස පාලනය කිරීමේ අවස්ථාව උදාවෙන්. මංජුලා කලින් කියපුකාරණය තවත් වැද ගත්තේ කැන මේ කියන්නේ අපි ගත්තොත් කොළඹ මහනගර සභාවේ කොළඹ මහනගර සභාවම ඉන්න පිරිස වැඩිකිරීම රුපියල් විසනෙමෙයි. ඒ නගර සභාවේ කොට්ටාසේ. ම දරන කැලට හතමක මරදානකි මරදාන කියන කොට්ටාසේ ඉන්න ලාපන චන්දස ජයකන් පිරිස වැඩිකිරීම රුපියල් විස්ස හරි. ඊ ලඟට අපි අමු කොහොම දර අමතර ලයිස්තු ඉන්නට ඕ සහ මේ අමතර ලයිස්තු ඉන්නට. මතර යිස්තු දැ හන් පර කාර සිය හ ක ප්‍රානයක් තන තර යිස් කො න් මතකරන හැ තියන්න කොට්ටාසේකට වුන් වග කියන්න ද පාත්ාන යතන ට න්ට පුළුවන් න්ද ්‍යාය ර විශේ ො වාදන ඩෑමටහ දශපාල පක්ෂ හ දන න් ද වශය මද දශාල මකර මදල්න නි. එවල් එවනි අවස්ථාවකදී බලන්නේ සමස්ත පළාත්පාලන ආයතන ඒමතියන චන්ද ප්‍රමාණය බලනවා. ඒ චන්ද ප්‍රමාණය, වැඩි කරනවා රපියල් විස්ක එක රපල් විසේ මූලි තීරක සාදක තීරකාගේ වෙන්න එද රුපියල් විසින් වැඩිරනව මේක රුපියල් විසින්ෙන් වැඩි කරල සමස්ත ප්‍රමාණය ඒකේ බලනව සයක සියට හතලිියක අග කොපමනද කියලා. මුලින්ම බලනව සමස්ත පලත්පාලන ආතනයගේ චන්දදායක ප්‍රමාණය පපා ඒ පළත්පාල ආහිතනයේ චන්දදායකයන් ප්‍රමාණය බලනවා මුලින්ම වැඩි කරව එක රුපියල් විසෙන්. ඒ එන අගේ සීියට හතලිහක් කියයන්නේ කොපමන ප්‍රමාණයද කියල. ඒසයට හතලිය බෙදනවා අතිරේක ලයිස්තුවයිඉන්න සමස්ත චන් අපේක්ෂකයන් ප්‍රමාණයෙන්. එතකොට ඒපේක්ෂකයන් ප්‍රමාණයෙන් බෙදුවට පස්සේන ගාන තමයි එක පේක්ෂකකුට වියදැන් කරන්න පුළුවන්. හරිම සරලයි ඒැනේ සරයිකැනෙ ම පැහදිලිරොත්තා පවුසරයක් ඇතනමත් සමස්ත පලත්පාලන ආයතනයන්න සමස්ත චන්දදායකයන් ප්‍රමාණය වැඩි කරන්න රුපියල් විසකින් වැඩි කරලා එන සමස්ථ අගය. ියට හතලිය කුමක්ද කියලා බලන්න ඒසයට හතලිය බෙදන මඇත්තරම මේ මුදල් ප්‍රමාණය අතරේක ලයිස්තුවේ න්න අපේක්ෂකයන් ප්‍රමාණයෙන්. එතකොට අන්නඒ එක අපේක්ෂකයකොට එන මුදල එතනදි තාම සරලව අපට තේරු ගන්න පුළුව. තරග කරන්න අපේක්ෂකයෝ වර්ග දෙකක්කින් නවානේ එක කටියයක් කොට්ටාසෙන් තරන් කරණය අනිත්තක අමත ලයිස්තුවෝ කියලා අත්‍රියක ලයිස්තුව කියලා අපි කියන අර සමානුපාතික නියෝජනයෙන් එන අය මේ සමානුපාතික නියෝජන ලයිස්තුව බ දැනටවත් දන්නවා මේ ලයිස්තුුවෙන් සයට පනහක් ඉන්න කාන්තාව හතට මේ සයට පනහක් කාතාව ඉන්නකොට ඔුන්ට අදාලෝ විශාල වශයෙන් බලපානො මේ මුදල් අපි ඊඒළඟට යම පක්ෂවලට කොහොමද වියදන් කරන්න පුළුවන් වන්නෙලා ඒ ඉතාම වැදගත් මොකද මේ ඔබතුමන් පක්ෂ හපු නිසා ඇතර අපි දන්න මේ මුලින් තිබුණ හැසුවතමයි තුරත් කරගන්න පුළුවන් ඇ ෝදන කට ද ඇත ස් ාරන න ටට එකක ඇතරම අපි සතුට වෙන මොකද මේ පුරවැසි අයිතය යම් මාකාරක බක් වි ලැබුණන අවස්ථාවක් මේක එතකොට දශපාල පක්ෂ වලටත් ඇත්තරම යම් සමානත්වයක් තියෙනම පෙරීකාරණ දෙකටා දාලවම ඒ තමයි. ය රුපියල් විස්ස තමයි චන්දදායකුට වැය කරන්න පුුවන්ගු ප්‍රමසීමාව ඒ රුපියල් විස වැඩිරන්න ඕන අදාළ සමස්ත වෝට කොට්ටාසනවේ පළත්පාලන ආයතන සං්‍යාවේ පලත්පාලන ආයතනයේ සිටින ලියාපදිංචි න්ද චන්දදායක සංඛ්‍යාවේ ප්‍රමාණයෙන්. ඒක වැඩිකරාට පස්සේ එන අගය එනවා ඒ අගන් සයට හැටක්කුමද කියලබලන්න ඒ සයට හැට මුදල තමයි ඒ දේශපාලන පක්ෂයට මුළු පලත්පාලන ආතනයට ම වියද කරන්න පුළුවන් එතකොට දාහරනයක් නිදිර ඒ කිය පක්ෂයට පුළුවන් නාමයෝජනා දීල තියෙනවන පලත්පාලනා යතන තුන් සියති නවේටම. අරසීයට හැටක් වශයෙන්ග මුදල ලංකාවටම වියදං කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ මේක අවබෝධයෙන් කළයහුතු දෙයක් මොකද ඉස්සර වගේ සල්ලිතිබුණට ඒඩ වියදංකරගෙන වියදංකරගෙන යන්න බෑ මේ සීමමල් ඇතුළේ තමයි වියදං කරන්න වෙන් තැන් අපි මෙහෙමහිතම කොමංජුල දැන් යම්ම අපේක්ෂකයෙක්කන්න. ඔහුට උදව් කරන්න කැමති කෙනෙක් කින්නවා. ඒකෙනට පුළුවන්ද අර අපේක්ෂකයා වෙනුවෙන් ඔය වියදංවලට එලිය සල්ලි වියදං කල්ලා දැන්වීම් දාන්න කටවුද්ගාන්න පෝස්ටර් ගහන්න පෝස්ටර් කපන්න පුළුවන්. ඉතාම වැදගත් ්‍රශ්නයක් මටික ඊට තවත් ර ක් ටක ත්තර ත ද. ඒ ෑම ේක්ෂයකට ඇතරම මේ ඇතිවරන පනත මේකින් කවරුවක් නොසිතය යුතුයි මැතිවරයක් සිදුකරීමට නොහැකි ආකාරයට යම් යදමකින් යදමක් දාලන රැහැනකින් ගැට ගසා තිබෙනවා අය කිය. යම් නිෂ්චිත ඇත්තරම නිදහස්කිරීමකුත් තිබෙනවා උදාහරණයක් විදිට අපි හිතුව. අපේක්ෂකයා ගමන් කරන රථය. ඒ රතය සහ විශේෂන් මේ රතියට අදාළ යුධව භාවිතා කරන ඉන්දන. එතකොට සමස්ත කාර්යභාරය තුළම දුරකතන ඇමතුම් ලබා ගැනීම ආදිය. එතකොට ලිපිලේකන . මේ අද සම්පූර්ණයම මුළුවමනින්ම නිදහස් කොට තිබෙනව ඒවා ඇතිවරන වාර්ාවට අදාලව ලබාදය යුතු නහ. නමුත් දැන් ඔබතුමන් සඳහන් කරලදාආකාරයට අපි ැලිොත් සහයට ලබාදුන්න පුදගලෙක් ඔහුගේ කැමැත්ත පිට සහරවෙලාවට මේ සහය ලබා දෙන්න පුළුවන්. නමුත් එවැනි අවස්ථාවකදීම පැහැදිලිවම තිබෙනවා මුදල් ලබාගත හැක්කේ කාගෙන්ද පරිත්‍යාග ලබාගත හැක්කේකාගද බැරිකාගෙන්ද කිය එතකොට අර පු්ගලයාඇතට සමහට වාර්තාාවට ඉදිරිපත් නොකර ඉන්න පුළුවන්. හැබැයි. සදදායෙක් වන පිට පුරසයකුට පුළුවන් වුනොත්. ඔහුත් මේ කැම්පේ එක හිටිය ඔහුත් මේ වාහන අර්ගෙනගිය ඔහුත් කොඩිවල් ගැට ගහුව සහ පසුස හිටිය කළ සනාත කරගන්න පුුවන් වුණනොත් ඒය බරපතල ගැටලුවක් එනයිම නිසා අංශුමාතර හෝ උදව්වක් ගත්තේ නං. ඔහුගේ ජාතික හැඳුනුම් පත් අංකයක්ත් සමඟ ඔහුගේ විස්තරති බිය යුතුයි. ආයතනයකින් නම් සංස්ථාපිත ආයතනයකින් නංගේ ඉදිරි සහය ලබාගත්ගෙන තියෙන්නේ ඒ සංස්ථාපිත ආයතනය අදාල සියලු විස්තර මෙහි සදහන් කළ යුතුමයි. තැ මේ සහය ලබා ගන්න බැරි ආයතන ොකද මේ පනතේ පැදිල සධන් කලතින අමා තනොලින් බෑ සහයගන්න අපේක්ෂකින්ටත් පක්ෂවලටත් බෑකත් මොනවද මේ සහය ගන්න බැරි අයි එකත් ඉතාම වැදගත් මොකද ඇත්තට මේ නීය පිබඳ නොදැනැසිටීමම පරපලක නොදැ සිට තන දහරක් නව න ෙ ැති ම තාම වැදගත් මොක අන්තිමට ව මත්‍රේ තරක නැතිව අමාරුව. නාගත මන්ත්‍රකම තකොට මේ ඉතාම වැදගත් විශේෂම රජය. රජයට අදාල අමාත්‍ය අංශ සංස්ථා දෙපර්තමයේන්තු අධිකාරි මේ අදී කිසිම ආයතන විශේෂයකින් නඇත්තටම කිසිදු පරිත්‍යාගයක් කිසිද සහයක් ලබා ගැනීමට නොහැකි. එය කිසිේත්ම බැහ ඊට අමතරව අ දෙදස් හතේ ලියාබධංචි කරලාලද සමාගම් පනත යටතේ ඇත්තරම. එහි සියයට පණහක්කෝයට පනහකට වඩා වැඩි කොටස්. තියන? රජය සතු කොටස්තියෙන සමාගම කින් ආයතනයකින් සහහි ලබාගන්න බැහැයි පමණක් නොවේ යම් විදේශීය අධිකාරීත්වයක් දරනවනන් එහි. එත් ඇත්තටම කිසේත්ම ලබාගන්නට බැහැ. ඒ එපමණක් නොවේ සමස්තයක් වශයෙන් මේ පනතුර සඳහන්නය තවත් එකක්. අනන්‍යතාවය සහන් නොකරන ලද පුද්ගලයන්ගේ. දැන් අපි මැතිවරණ රක්ෂකයන් ලෙස දන්නවා. ඇත්තටම අන්‍යතාව සහ නොකරලද පුදගලන්නේ බෝධදුරට මැතිවර ්‍යාරරිතක ඔන්න ප්‍රශණයක් ඒ. ට කවර පරිත්‍යයාගේගයක්ත් ලැබෙන ෙවම පර්ශවයකින් ඒ කවර පරිත්‍යයාගයක් ලැබුණත් ඔබ ඊට අදාල සටහන් ලබාගත යතුමයි, නොදන්නා පාර්ශවයකෙන් අනතාවය තහරු නොකන ලද පාර්ශයකය ැතටම ඔබ ගන්න ැහ අත ලංකකාව ැහර ියා පදංචායතන මගින් ලබාගන ේද ැත්තටම ඒ පිබඳ ැ මතු තිත පි දව දක ි න අපිදන්නම වැඩසතන් අහනවා නරමනවා. මැතිවන්නන්නේයට ඉදිරිපත්තලයින් අපේක්ෂකය වූන්ගේ. ්‍රරිජු ආධාරකරුව මේ වැඩ සටහන් හනෝ අපි දන්න. එනිසා හරිම වැදගත්. මංජුල මේ නීති බිින්දොත් මේ දදා ස්විස්තුනේය අක තුනදරන්න මතිවරණ වේදම් න්‍යයන පනතය පණවල තියන රෙගුලාසි බින්දොත්. අපේක්ෂකය මොකද වෙන්. ඔවු! දැන් මේ සමස්ත මැතිවරණ පනත මේ පනත පිබඳවා අප ොම ලොකු ම ඒක මේ ප්‍රසස්ත. පනතක්ල සපි සලකන මොකදර පසු අධිරනේ ශ්‍රේෂ්ාධි කරේ නියමය අත්තක්කවට පසේ නමුත් මෙහි තියන යම් අයියෝගත්ම ගැටතුලු හි පෙකුත් තිබෙනවා ම මේකට කරමු දෙකක් දකිනවේ තමයි දැන් මේ පලමු අාවට තමයි ්‍රලංකාව ක්‍රියාවට නැගෙන එතකට මේකක් ලැබෙන පාඩම්ක් අප මේක සංවර්ධනය කරන්න පුළුවන්වෙයි නමුත් ඔබුතුමන්නහපු අදාල ප්‍රශන ඉතාමත් වැද ගත්තක ඇතකට මේ කාවුත් කොහොම වෙන්නමොවෙන්නේ. මේ දැන් නියම නියමය තමයි දවස් විසි එකක් ඇතුළත? මැතිවරන ප්‍රතිඵල ඉදිරිපත්කිරීමෙන් අනතුරුව මේ වාර්තා ඉදිරිපත් කළ යුතුයි. දිනපයි පරදි්චයිකග ලම දෙෙන ඇටම දවස් විස එකක් ලැබෙනවා. ඊට පස් දවස් දහයක් ඇතුළට මැතිවරන කොමිෂන් සබහව භාෂාතුන යටත් පිරිසිකෙන්යටත් පිරිස එක ජාතික පුවත් පතකෝ හෝ මේවාට අදාල මේ සස්ත මැතිවරණ වියදවාර්තාාවනේ යම් නක්්ශෂල් ඇතරම යම් සාරාංශයක් මේගේ ඉදිරිපත් කළ යුතු. ඊට අනතුරුව අදාල තෙර බා නිල දරයග ඩස්්‍රික්ව ස් ්‍රක් ක රුක්ෂයෙන් යුතු කර ල්දර හෝදුරට පසාස තිවෙන්නේ ැතිවරනකාරයාාවල ්‍රික් බද අපට පුලුවම් යම් සුළු මුදලක්දේලා තාම මුද ීරණය කල නහ මුදලක්දදිල මේෝ ලබාගන්න ලාගත්තර පසයොන් ොබොතුමා අහන ලද ප්‍රශ්නයට යොමු වෙනවා එහෙම යොමුඋනොත් දැන් ඔබ දන්නවා මේ පනත දඩුවම් නියම කොට තිබෙන්නේ තත්කාලීනව භාවිතාව වන මැතිවරට පනත්වලට ආඥා පනත්වලට අනුව එතකොට අද තරණය වෙන්න ද. මැතිවරනයට අදාලව දෙසිය හට දෙක අධිකාරය තමයි තීරණය වෙන්න එඒහි තිබෙනවා මේවා ඉදිරිපත් නොකළොත් සමහර වෙලාට අවම වශය මට අවසරදන කිය අවම වශය තතිය දඩුවම තමයි. ඉදිරිපත් නොත් රුපියල් තුන්ියක ඩයක්ක් නියම වෙනවා මේ ටික් ඔබ දන්නවා. ඔබට හිතේ ඉතාමත්ම අවම මුදලක් අවාසනාවට අමත කරණපා ලංකාව යාාවත් කාලින වෙලාන ඇැතිවරන පනත් ඒනි සාතමයි රුපියල් තුන්ේවෙලාන හැබයි රුපියල් තුන්ිය හෝ තව වගන්තියක් තියනවා ඒ තමයි. අවුදු තුනක තවත් දනුවවතින ඔවුරදු පහක සිවිල් අයිතිය මේකමට පැහදිිරන අවරද ඔබ හිතන්නන පො ප්‍රජයිතති කියලා ප්‍රජයිතිය නෙේ සිල්ලයිති ජයිත කලෙ කියන්න ඇත්ම ොහෝවස්ථාව ප්‍රසිද සජ පට ද ක්ශ ප්‍රද් සමාය පනිිසිට බැහැයි සිල් අතේ කියල මලික වදහ කර චන්දය ඉල්ලීමට සහ චන්දේ ාවිතාකිරීම මෙන අයිය හහිම වවා ත් ටික් හ ප ප ලොත් ත දහන ර පරලිමට ැතිවරනක් වගේ ොත් හැත් ගත දවල් ලෝොත් ප බදන්න නන පලත්ල හ කාරම සංග්‍රහකිරීම වගේ දේවල්. එය නඩුකරයක් දක්වා මේ උපයෝගී කරගත්තොත් අසුන හිමිවීම දක්වා. ඒට යන තාමත්ම වැදගත් මංජල ඔබේ පැලිකීම මොකද මේ මැතිවරණයට ඉදිරිපත්ව වන අපේක්ෂකයෝ පක්ෂ. අලුත් පනත තේරුම් මරගෙන ඒ ඔසේ නිරදිව ටයුතු කරයි කියෙලා ප බලා පොත් ව ෝමත් තු අ .